ලබන ඔක්තෝබර් සහ නොවම්බර් මාසවලදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ICC එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ වටේ තරගාවලිය මෙම ජුනි මාස 18 වෙනිදා සිට ලබන ජූලි මාසයේ 9 වෙනිදා දක්වා සිම්බාබ්වේ රාජ්‍යයේදී පැවැත්වෙනවා. ඒ සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය හෙට අලුයම 4ට පමණ ශ්‍රී ලංකාවෙන් පිටත් යාමට නියමිතයි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 10ක් සහභාගි වෙනවා. එම කණ්ඩායම් 10ක් කාණ්ඩ 2ක් යටතේ තරඟ වැදීමට නියමිතයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ වදින්නේ බී කාණ්ඩ යටතේ ශ්‍රී ලංකාව, අයර්ලන්තය, ස්කොට්ලන්තය, ඕමානය සහ එක්සත් අරාබි එමිරාජය යන කණ්ඩායම් බී කාණ්ඩ යටතේ තරඟ වදිනවා. ඒ කාණ්ඩ යටතේ බටහිර ඉන්දිය කොදේ කණ්ඩායම, සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම, නෙදර්ලන්තය, නේපාලය සහ ඇමරිකා එක්සත් ජනපදය යන කණ්ඩායම තරඟ වැදීමට නියමිතයි. ශ්‍රී ලංකාව සහභාගි වන ප්‍රථම තරඟය පැවැත්වෙන්නේ ජුනි මාස 19 වෙනිදා එක්සත් අරාබි එමිරාජ්‍ය කණ්ඩායම සමග. ශ්‍රී ලංකාවේ දෙවන තරඟය පැවැත්වීමට නියමිත වන්නේ ජුනි මාස 23 වෙනිදා. එම තරඟය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ ඕමානය අතර. ජුනි 25 වෙනිදා ශ්‍රී ලංකාව අයර්ලන්තය සමග තරඟ වදිනවා. ඒ වගේම ජුනි 27 වෙනිදා ශ්‍රී ලංකාව ස්කොට්ලන්තය සමග තරඟ වදීමට නියමිතයි. මෙම සියලුම තරඟ ශ්‍රී ලංකා වේලාවෙන් 5:12:30ට ආරම්භ වීමට නියමිත වන්නේ. මෙම සුදුසුකම් ලබා ගැනීමේ වටේ තරඟාවලියේ මූලික වටේ තරඟ පැවැත්වීමේදී අදාළ කාණ්ඩ යටතේ සිටින කණ්ඩායම් 5 එකිනෙකා තරඟ වැදීමට නියමිතයි. ඒ අනුව මූලික වටේදී එක් කණ්ඩායම තරඟ 4 බැගින් ක්‍රීඩා කරනවා. එම මූලික වටේ තරඟ අධීරයෙන් පසුව එක් එක් කාණ්ඩයේ මුල් ස්ථාන 3 ගන්නා කණ්ඩායම් 3 බැගින් තෝරාගෙන සුපිරි 6 වටේ තරඟාවලියක් පැවැත්වීමට නියමිතයි. ඒ කියන්නේ සුපර් 6 වටේ තරඟ පැවැත්වෙනවා. ඒ අනුව ඒ කාණ්ඩයෙන් කණ්ඩායම් 3කුත් බී කාණ්ඩයෙන් කණ්ඩායම් 3කුත් සුපර් 6 වටේ සඳහා සුදුසුකම් ලබා ගන්නවා. එම සුපිරි කණ්ඩායම 6 තරඟාවලියෙන් පසුව ලැබෙන ප්‍රතිඵල අනුව ඉදිරියෙන්ම ඉන්න කණ්ඩායම් 2 අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබා ගන්නවා. එසේ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් 2 එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලියෙන් තෝරාගත් අවසන් කණ්ඩායම් 2 බවට පත් වෙනවා. ඒ අනුව ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපර් ලීග් තරඟ වටෙන් පසුව දැනටම සුදුසුකම් ලබා සිටින ඉන්දියාව, එංගලන්තය, නවසීලන්තය, පාකිස්තානය, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් 8 සමග මෙම කණ්ඩායම් 2 එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගන්නවා ඇති. ඒ අනුව මෙවර 2023 ICC එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තරඟ වදින කණ්ඩායම් 10 අවසානයේදී තීරණය වෙනවා ඇති. කෙසේ වෙතත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ වටේ ශ්‍රී ලංකාව සහභාගි වන සියලුම තරඟ පැවැත්වෙන්නේ බුලවායුවේදී. නැවතත් මතක් කරනවා නම් එම තරඟාවලියේ සියලුම තරඟ එරට වේලාවෙන් පෙරවරු 9ට ආරම්භ වන්නේ. නමුත් එම තරඟ ආරම්භ වන ශ්‍රී ලංකා වේලාව 5:12:30. ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමිරාජ්‍ය කණ්ඩායම සමග 19 වෙනිදා ප්‍රථම තරඟයට සහභාගි වීමට පෙර පෙරහුරු තරඟ 2කට සහභාගි වීමට නියමිතයි. ඒ අනුව ජුනි මාස 13 වෙනිදා ශ්‍රී ලංකාව නෙදර්ලන්තය සමග පෙරහුරු තරඟයක් පැවැත්වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන පෙරහුරු තරඟය පැවැත්වෙන්නේ ජූනි මාස 15 වෙනිදා ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම සමගයි. මේ අනුව සිම්බාබ්වේෙහිදී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට තිබෙනවා. ඒ අනුව බොහෝ දුරට මෙම සංචිතය පසුගියදා නිමා වූ ඇෆ්ගනිස්තානු ක්‍රිකට් සංචාරය සමග ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සංචිතයට සමානයි. නමුත් එම සංචිතයේ සිටි ඇන්ජිලෝ මැතිව්ස් පමණක් ඉවත් කොට තිබෙන්නේ. ඒ අනුව තෝරාගත් සංචිතය මෙසේයි. දසුන් චානක නායකයා, කුසල් මෙන්ඩිස් කඩුරු රකින්නා සහ උපනායකයා, දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සදිර සමරවික්‍රම කඩුරු රකින්නා, වනිදු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත ජමීර, කසුන් රාජිත, ලහිර කුමාර, මහිෂ් තීක්ෂණ, මතීෂ පතිනුන සහ දුෂාන් හේමන්ත. මෙම ක්‍රීඩකෙන් 15 දෙනා තමයි ශ්‍රී ලංකාව වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා තෝරාගත් සංචිතයට ඇතුළත් වන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු මෙම සුදුසුකම් ලබා ගැනීමේ වටේ තරගාවලියෙන් පසුව තෝරා ගන්නා අවසන් කණ්ඩායම් 2 ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වීමට හැකියාව, ධෛර්යය, ශක්තිය ලැබේවා කියලා.